කතා කරන්නේ කොහොමද Windows 10 එක activate කරගන්නේ කියලා. මේ Windows 10 එකට විතර නෙවෙයි ඉතින් Windows මේ version එකට පුළුවන්. ඉතින් මගේ මේ වෙලාවේ තියෙන Windows 10 කියන version එකේ ඉඳලා මම ඔයාලට පෙන්නන්න වෙන්නේ ඒක තමයි ඉතින්. ඉතින් ඔයාලා නම් මේ සාමාන්‍ය Windows activate කරලා නැත්නම් ඒක මෙන්න මෙතනින් මේ පොඩි watermark එකක් වගේ එකක් පෙන්නනවා. ඒක මොනවද ෆිලින් වලට ගියාම මෙතනත් වෙන Windows activate කරලා නැහැ කියලා. ඉතින් මෙතන දැන් මගේ පෙන්වන්න ඇත්තේ watermark එක මම ඔයාලට මේක මේ වීඩියෝ එක කලින් තව වීඩියෝ එකක් රෙකෝඩ් කරා. ඉතින් ඒ රෙකෝඩ් කරපු වීඩියෝ එකේ මට මයික් එක යූස් කරන්න අපිට කියලා. මම මයික් වයරින් ගාලා නැහැ මම. ඒක නම් මම අලුත් වීඩියෝ එකක් කරන්න ඉතින් කලින් පාර වීඩියෝ කරනකොට මේ Windows activate කරා. ඉතින් මම මෙතන පෙන්වන්න ඇත්තේ මම ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්න. මේ දින මම කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එක ආයි වීඩියෝ එකනවා අපේ නැති මෙතන ඇක්ටිවේට් විండోස් කියලා වෝටර්මාක් එකේ තියෙන එක ප්ලේ කරමුකෝ අපි. ඔයගොල්ලෝ මෙන්න කරන්නේ ඇක්ටිවේ ලෝග එක. ඉතින් මෙතන මේ වගේ ගියාට පස්සේ ඔයාලට පේනවා විండోස් ඇක්ටිවේට් කළා නැහැ කියලා. හැබැයි මගේ ප්‍රොඩක්ට් කී එකක් පේනවා. එක වෙලා තියෙන එහෙමයි. ඉස්සර තිබ්බා මේ පොඩි කෝඩ් එකක් අරන් ගෙල් කෝපි කරගෙන ඉන්න කලි කරගෙන ඉන්න මේ PC එක රන් කරනවා. ඒ කෝඩ් එක රන් කරාම විండోස් ඇක්ටිවේට් වෙනවා. අතරම දැන් ඒකමයි නැහැ. මම ඒක කරන්නේ යූස් කරන්නේ ගිහිල්ලා මට ප්‍රොඩක්ට් කී එකක් නම් ෆෙක්ට් උනා නම් මේ Windows activate උනේ නැහැ. ඒ අතරම සාර්ථක ක්‍රමයක් උනේ නැහැ. ඉතින් අර ඇක්ටිව් උන ඇක්ටිවේට් උනේ හින්දා තමයි මේ ප්‍රොඩක්ට් කී එක විතර වෙන්නන්නේ. නැත්තම් ඒක සාර්ථක නැහැ. ඒක තමයි අද මේ software එකකින් කොහොමද කරන්න කියලා මේ බලන්නේ. ඉතින් ඒකට පොඩි software එකක් ඕන කරනවා. මේ දින software එකේ official site එක. ඉතින් වලට පුළුවන් මෙතනින් link එක copy කරගෙන outlook tab එකකින් open කරගන්න. මෙගාබයිට් 5ක් කරලා දැන්. කලින් මෙගාබයිට් 3 කරලා තිබ්බේ. මේක වලට download කරගන්න පුළුවන්. ඉතින් ඒක download කරපු එක ලංකාව තියෙන මෙතන මේ file එක. මේකට පොඩි password එකක් ඕන වෙනවා. මේ password එක වලට ගත හැකි කලින් හිටපු site එක මෙන්න මෙතන official KMspico.com මේක තමයි password එක. මේක copy කරගෙන ගිහින්ලා මේක extract දෙන්න ඕන. extract දීලා මෙතනට password එක දුන්නා. ඊසේ okay දුන්නා. මම password එක දෙන්නේ මෙතන link එකක් ඇතුළේ වගේ ඇති. ඒක video එකත් ඇති මම ගාව. බලමු. එක්ස්ට්‍රැක්ට් කරගෙන තමයි තියෙන්නේ. එක්ස්ට්‍රැක්ට් කරාම හම්බෙන ෆයිල් එක තමයි මේ තියෙන්නේ. ඒක රන් කරගන්න ඕන. රන් කරගත්තට පස්සේ ඔක තමයි මේ අයිට කලින් වාරට කරන්න දෙයක් තියෙනවා. Windows වලට මෙනු මේ මොකද්ද Windows security guard. ඒක අපි ඔෆ් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි එකට තියෙනවා virus sensitive protection කියලා. ඒකට යන්න ඕන. ඊට පස්සේ virus sensitive protection setting තියෙනවා manage මෙන්න රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් කියන්නේ එක ඔෆ් කරගන්න. එක ඔෆ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ටයිම් රන් කරන්න. ඒ සොෆ්ට්වෙයාර් එක ඔයාලට රන් කරලා වීඩියෝස් ඔයාලට කැමති පාත් එක මේ එෆෙක්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලා කැමති පාත් එකක් තෝරගන්න ඕනේ. චිප් මම නම් රිමන් කරන්නේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වලට දෙන්න කියලා. ඔයාලා කැමති වෙනත් හાર્ඩ් එකේ වෙනත් හાર્ඩ් එකක් නේ හાર્ඩ් එකට දෙන්න නැත්නම් මේ කඩේට ගියානේ පාටිෂන් කරන දේ වෙනම පාටිෂන් කරපු වෙනම මේ කොඩස් එකට දෙන්න. අර C එකට තමයි දෙන්න ඕනේ නැත්තේ. මොකද මේ ප්‍රෝග්‍රෑම් ෆයිල් කියන එක තමයි අපි Windows ගහුවට පස්සේ ඒක තියෙන්නේ කියලා මම C කියන පාත් එකේ දෙක දෙන්න එපා වෙන එකක් උඩට දෙන්න. වීඩියෝ එක තියෙනවා ඒ ෆයිල් එක වීඩියෝ. ඊළඟට ඒක යොරනට පස්සේ ඒක software එක auto මේ ඇතුලේ හරින්න එනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ දැන් මේ මෙතන තියෙන මේ watermark එක නැති වෙනවා. ඒක මේක අයින් කරනකොට මෙතන watermark එක නැති වෙන එක කියන්නේ Windows activate වෙලා. ඊට පස්සේ මේක මම පෙන්නනවා. setting මේකට ගිහිල්ලා මේ එතනත් Windows activate කරලා තියෙනවා.
කියලා පෙන්නනවා. ඒක තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න තිබ්බේ. ආවට පුළුවන් ඊට පස්සේ දැන් ඔයාලා මේ Windows activate කරගත්තට පස්සේ අර software එක අයින් කරන්න. මොකද ඒක වෛරස් එකක්. මොකද ඒ software එක අයින් කළා ගන්න. computer එක නම් කියලා බැරි අපිට system එක අයින් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අයින් ඔන් කරගන්න කියලා type protection කියන එක ඔන් කරගන්න. පස්සේ ප්‍රශ්න එන්නේ Windows activate කරගත්තට පස්සේ. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරන්න, කමෙන්ට් කරලා ෂෙයාර් කරන්න, ඒ වගේම subscribe කරන්න නම් click කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක විදිහට දෙනවා කොහොමද මේ PC එක ෆොන්ට් එක adjust කරගන්න කියලා. එතන මේ ෆොන්ට් එකේ මෙහෙම දවාලක තියෙන ඔයත් මෙහෙම නේ ෆොන්ට් එක. මේ කොහොමද වෙනස් කරගන්නේ කියලා තමයි ඊළඟට කියලා දෙන්නේ. සාමාන්‍ය ෆොන්ට් එකක් එන්නේ මෙන්න මේ විදිහට තමයි Windows එක ෆොන්ට් එක එන්නේ. ඉතින් මෙන්න මෙහෙම ෆොන්ට් එකක් කොහොමද වෙනස් කරගන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඊට පස්සේ හැම එකම මේ ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවා.